රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව තදින්ම පුද්ගලයන් මර්ධනය සඳහා යොදා ගනිමින් තිබෙනවා. පසුගිය 22 වෙනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිටදී පහර කැමර ලක් වූ නීතිඥ නුවන් බෝපගේ මහතා අද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවට පැමිණියා. ඒ තමන්ට පහර දීම පිළිබඳව නීතිඥවරයා කළ පැමිණිල්ලට අදාළව කරුණු දැක්වීම සඳහායි. අපි මතු කරුණු ලැබුවා හදිසි නීතිය පාවිච්චි කරමින් සහ යුද හමුදාව, ඒ වගේම නාවික හමුදාව, ගුවන් හමුදාව, සිවිල් කටයුතු වලට යොදා ගනිමින් සිදු කරපු ඒ ක්‍රියාව හරහා එම ගෝල්ෆේස් අරගල භූමි හිටපු අරගලකරුවන්ගේ මානව හිමිකම් කඩවීම පිළිබඳව තොරතුරු අපි ඉදිරිපත් කරා. ඒ සම්පූර්ණ ක්‍රියාවලිය සඳහා යුද හමුදාව විශේෂයෙන්ම ගෝල්ෆේස් අරගල භූමියේ දායක වෙච්ච ආකාරය, ඔවුන්ට අණ දුන්නේ කවුද, ඒ සඳහා අවශ්‍ය සැලසුම් සකස් කරේ කවුද කියන කාරණේ පිළිබඳව සොයා බලන ලෙස අපි මානව හිමිකම් කොමිසම සභාවෙන් ඉල්ලා සිටියා. එම ප්‍රහාරයෙන් පසුව මේ දක්වා විශාල පිරිසක් අත්අඩංගුවට ගනිමින් සිටිනවා රට පුරා. අරගලකරුවන් සම්බන්ධයෙන් අඩු පවරමින් සිටිනවා මහජන ආරක්ෂක පනත යටතේ හදිසි නීති රෙගුලාසි. මේ වන විට රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව තදින්ම පුද්ගලයන් මර්ධනය සඳහා යොදා ගනිමින් තිබෙනවා. අපි මානව හිමිකම් කොමිසම සභාවෙන් ඉල්ලා සිටියා මේ හදිසි නීති රෙගුලාසි යොදා ගැනීම සම්බන්ධයෙන් නිසි මැදිහත්වීමක් කරන්න. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබ අවකාශයේ කලබන වුවත් සලකුණ. News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ.